අපි දැක්කා මේ පක්ෂය එළිදක්වනකොට එහි නායක රංජන් රාමනායක මහත්තයා කියනවා මේ පක්ෂය අලුත් පක්ෂයක් කියලා. අපිත් ඒක විශ්වාස කරා. අපි හොයලා බලපුවාම ඒක අලුත් පක්ෂයක් නොවන බව අපිට තහවුරු වුණා. අනිත් කාරණේ තමයි මේකේ නායකයා ඇත්තටම රංජන් රාමනායකද. ජාතික සංවිධායක ටීඑම් ඩිල්ෂාන්ද. ඒ වගේම තමයි විදේශගත වෙලා හිටපු මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් වන සුභාස්කර නලිරාජා මහතාගේ සහ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය අතර තියෙන සම්බන්ධය මොකක්ද කියන කාරණේ. ලයිකා මොබයිල් මාධ්‍ය ජාලය ඇතුළ සහ මේ පක්ෂය අතර මොන වගේ කාරණයක්ද සිද්ධ වෙන්නේ කියන කාරණේ. ඒ වගේම තමයි ඒකේ තියෙන්නේ එක්සත් කොංග්‍රස් පක්ෂය තාවකාලිකව නම වෙනස් කරගෙන ආපු පක්ෂයක් විදිහට තමයි තියෙන්නේ. ඇත්තට මේක අලුත් පක්ෂයක් නෙමෙයි මේක මැතිවරණයෙන් පස්සේ අහෝසි. මම අපේක්ෂකෙක් අපේක්ෂකයෙක් විදිහට තමයි මේ ගියේ. එතකොට අපි කොහෙටද යන්නේ කියන ගැටලුව තියෙනවා. ඒක මම ඔවුන්ට අභියෝගයක් විදිහට ඉදිරිපත් කරනවා කරුණා කරලා රට රැලි කරන්න. එහෙම නැත්නම් වෙන්නේ අපේක්ෂකයන්ට ඡන්දේ දෙනවා අපි නොදන්න මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යනවා. මෙම මාධ්‍ය හමුව පැවති එන්.එම්. පෙරේරා මැදිස්ථානයේ වෙතම පක්ෂයේ පිරිසක් පැමිණ සිටියා. ඒ මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකීන් පිරිසකුයි ඔවුන් මාධ්‍ය හමුව කැඳවා තිබූ පිරිසට සිය විරෝධය පළ කළා. එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් රවි කුමුදේෂ් මහතා මාධ්‍ය හමුවක් හැදවමින් මෙලෙස අදහස් පළ කළා. ඕනෑම පක්ෂයක විවිධ තරාතිරම් වල පුද්ගලයන් එකතු වෙනවා. විවිධ තරාතිරම් වල පුද්ගලයන් විවිධ හේතු හින්දා එළියට යනවා. මේක පෙනේරේකින් පෙරලා ගත්තත් සමහර අයව අඳුරගන්න තියෙන කාලය අඩුයි. ඉතින් අපි පක්ෂයක් විදියට වර්ධනය වෙන පක්ෂයක්. ඉතින් ඒ අතර සමහර අයට එන්න පුළුවන් ඒ ඇවිල්ලා මේක හොඳයි කියලා යන්න පුළුවන්. එහෙම කාරණා ඕනෑම පක්ෂයක තියෙනවා. නමුත් පක්ෂ අභ්‍යන්තරයේට ඒකේ කිසිදු බාධාවක් වෙලා නැහැ.